දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 537 වෙනි ටෙලිවැකිය. දේශබන්දුගේ ටිරාන්ගේ පොලිසිය සාක්ෂි විමසන අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා නේද? අපි ඊයේ දැක්කා. කැමරා වට කරගෙන සාක්ෂි අහලා ඒ සාක්ෂි මාධ්‍යට නිකුත් කරනවා. මම මෙච්චර දාන ප්‍රීලං කරනවා. මේක මකරන් දාගන්න දැක්කේ මමල්ලි. කවුරු හරි දේශබන්දුටයි ටිරාන්ටයි කියන්ට ඇති. අපි අහලා අපිම ගහලා දාමු කියලා නේද? ඒකට තමයි යුක්තිය කියන්නේ කියලා. මේ රටේ නීතිය අධිකරණය හැල්ලු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බව බැලූ බැල්මටම පේනවා. හොඳේ යම් පුද්ගලයෙකු අපරාධකරුවෙකුද අපරාධයකට මොන ප්‍රමාණයකටද සම්බන්ධ කියලා විමර්ශනය කිරීම තමයි පොලිසිය ජොබ් එක. සැබෑවටම අධිකරණය තමයි සියලු සාක්ෂි කරුණු කාරණා කිරලා මැනලා විභාග කරලා අවසන් තීන්දුව දෙන්නේ. එතකන් සියලු සැකකරුවන් හුදෙක්ම සැකකරුවන් විස අපරාධකරුවන් නෙවෙයි. මේ විදිහේ සාක්ෂි විමසීමක් අපි දැක්කමයි. හොඳේ ක්‍රමේ නම් හරීෂෝ. එහෙනම් ඉතින් ඉදිරියේදී ඔය අල්ලන සියලු දෙනාගේම සාක්ෂි ඔය විදිහටම අපේ නාලිකාවලටත් කියන්න. හොඳේ එතකොට අපිට පුළුවන් ලයිව් ඩිජි දාලා නේද? ලයිව් ඩිජි කියලා කියන්නේ මේ ඒ සිද්ධ වෙන මොහොතෙම එවෙලේම එතනම ඉඳලා විකාශය කරන්න තියෙන හැකියාවට. හරි. එහෙනම් අපි ඒ වගේ වෙලාවක ලයිව් ඩිජි දාලා පෙන්නමු. හොඳේ ඕනේ නම් අපි බ්‍රේකින් එහෙමත් ගහලා දෙන්නම්. හරිය අත්අඩංගුවටගත් අහවල් ඇමති වමාරණ වැමරිල්ල සජීව ලෙස අහන්න පොලිස් සජීව විකාශය හා සම්බන්ධවන්ට කියලා. හොඳේ මෙතැන් සිට අපේ සජීව විකාශය මෙහෙවනු ලබන්නේ පොලිස් සජීව විකාශන වැරදුනාමේ පොලිස් සාක්ෂි සජීව විකාශන ඒකකයයි කියලා. එහෙනම් මේ සජීව විකාශය දැන් අවසන් කරමු නේද? දැන් අප දැන් යොමුවන්නේ මේ ජනාධිපතිවරණය කල් දැමීමේ විගඩම් විකාශය වෙතයි. හොඳේ යන යකා කොරහත් බිඳගෙන යන්ට සූදානම් වන ආකාරය තමයි මේ පේන්ට තියෙන්නේ. ඔබ දන්නවා ජනපති රනිල් ප්‍රමුඛ පොහොට්ටුව ඡන්දවලට දක්වන්නේ මහත් භීතියක් බයක් කියලා නේද? පළාත් පාලන ඡන්දයේ කල් දැමූ තැන සිට ගංගානි ඡන්ද පත්‍රිකා ගහන්ට සල්ලි නැහැ කියපු තැන සිට දිගින් දිගටම ඡන්ද කල් දාන්න සියලු වෙට්ට පිත්තල කට් කයිරාටික ගේම් ගහනවා. හොඳේ වටේ ඉන්න ගෝලියෝ දාලා ඉඳලා හිටලා උඹෑත් කියනවා. හරිය මේ ජනාධිපතිවරණයේ කල් දාගන්ට ගහපු එකතුරුම්පුවක් තමයි ලෙනවලව්ව දාපු පෙත්සම. ජනාධිපතිට 5-6 කියලා මේ පුද්ගලයා මීට පෙරත් මේ ප්‍රශ්නේම අධිකරණයෙන් අහලා තියෙනවනි. අධිකරණයේ එදත් කියලා තියෙනවා 5 කියලා. අදත් කිව්වා 5 කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතාම පැහැදිලිව පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය ජනාධිපතිගේ දුරකාලයේ 5 කියලා තියෙද්දි දැන් ආයේ ගහන්න හදන ගේම කුමක්ද? ඒ ගේම එලියට ආවේ කැබිනට්ටුවේදී. අර ගෙයි මැද සාලේ වගේ ඒ කැබිනට්ටුවේදී. මේ පාර කැබිනට්ටුවට අමුතු යෝජනාවක් ඇවිල්ලා. ජනාධිපතිගේ දුරකාලයේ අවුරුදු 5 කියන එක අපහැදිලිලු. එහෙම නිකන් අපහැදිලි කමක් තියනවලු. මොකේද තියෙන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. හොඳේ. ඉතින් මෙහෙමයි. ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එහෙම පැහැදිලි කමක් තියෙනවා නම් දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කළානේ 5 කියලා නේද? ආයේ මොකක්ද අපහැදිලි කම? ඈ කොහොමත් මෙහිමයි ඔය විවස්ථාවේ අපහැදිලි කම් හෙව්වොත් ඕක හිල් කූඩයක්. හොඳේ 1978 සිට තාම අවුරුදු 46යි 21 වතාවක් සංශෝධනය කළා ඔය ජීආර්ගේ හිල් කූඩේ. හොඳේ ඕකේ හිල් හෙව්වොත් ඕකේ තියෙන ආවාට හෙව්වොත් මේ හඳේවත් නැතුව ඇති ඒ වගේ විශාල ආවාට. හොඳේ මොකද ඔය ව්‍යවස්ථාව හැදුවෙම ඒකාධිපති ව්‍යුරුව පවත්වගෙන යන්න එක එක අයගෙන් පලිගන්ට. මේ ගැන තව දවසක ටෙලිවැකියකින් ලියන්නම්. හොඳේ දැන් මේ වැඩේ බලමු. ඕන් දැන් පාර්ලිමේන්තුවට ජනාධිපතිගේ දුරකාලයේ අවුරුදු 5යි කියලා ආයේ අමුතුවෙන් 50 කෙටුම් පතක් ගෙනාව කියමුකෝ. එතකොට ඒ 50 කෙටුම් පතට එරෙහිව දින 14ක් තුල අධිකරණයට යන්න පුළුවන් ඕනම පුරවැසියෙකුට. හොඳේ ආයේ පෙත්සම් විභාගයක් තියන්ටත් වෙනවා. එතකොට හීන් සිරිහි ජනාධිපතිවරණයේ තියෙන දිනේ හරිද කල් දාගන්න පුළුවන් නේද? කල් යන්න පුළුවන් අධිකරණ තීන්දුව එන්ටපායයි. සමහර වෙලාවට මේ කාරණාව
ජනමත විචාරණයක් දක්වා දුරදිගයන්ටත් පුළුවන් නොදේ. මේ සූදානම ඒ වගේ ගේමකට වෙන්ට පුළුවන්. හරිය තුරුම්පු සියල්ල පරාජය වුණා කියමුකෝ. හොඳේ මේකත් පරාජය වුණා කියමුකෝ. ආයිතින් අන්තිම තුරුම්පුව තමා ජනාධිපතිවරණයක් තියෙනවා. දිනයක් තියෙනවා. අවුරුදු පහම තමයි. මාර වැඩේනි. IMF එකත් එක්ක තාම සාකච්ඡා යනවා. අමතක වුණානි හාල් කිලෝ 20 බෙදුවා. අස්වැසුම දුන්නා. දැන් ගම හදන්නටත් යනවා. ඉතින් ඒවට අතේ තිබුණු තුට්ටු දෙකම වියදම් වුණා. ගංගානී ඡන්ද පත්‍රිකා ගහන්න සල්ලි තියෙනවයි. එතකොට ගංගානී කියනවා අනේ ඉතින් සර් කියන එකක් තමා කියලා. සර් කියන එකක් තමා කියලා. ඔවුනේ සර් කියන එකක් තමා කියලා මේ ටෙලිවිකිය අවසන් කරන්නේ අර සර් වගේම මේ සරුත් මේ සියලු ගේම් මැද්දේ ෆේල් වන දිනේ වැඩි ඈතක නැහැ කියලායි.